මෙරට ප්‍රථම වරට පැවැත්වෙන ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු විවෘත කෙරුණා. වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර්ගාඩ් ප්‍රදර්ශන කුටි 1307කින් සමන්විත ඊට විවිධ රටවල් නියෝජනය කරමින් සහභාගී වී සිටින ව්‍යවසායකින් සහ කර්මාන්තකරුවන් සංඛ්‍යාව දහසකට අධිකයි. බලාපොරොත්තු වෙන එන සති කීපය තුලදී ණය දුන්න රටවල් එක්ක ගිවිසුමකට එන්න. එතන ඉඳන් අපේ බංකලොත් භාවයත් නැති වෙනවා. පුද්ගලික ණයකරුවන් එක්ක සාකච්ඡා කිරීමත් ඊට වඩා ලේසි වෙනවා. ඒත් අපිට එතනින් විතරක් සෑහීමකටපත් වෙන්න බෑ. මේ ණය ගෙවන්න කොහොමද? අයි බලන්න 20:42 වෙනකන් කාලය ලබා ගන්න. අපේ නිෂ්පාදන කර්මාන්තය අප ණයද පැත්තට හරවන්න තියෙනවා. ජාත්‍යන්තර තරඟකාරීත්වයක් අපිට තිබෙන්න ඕමන. කරෑන් ඒක කරන්න බැරි වෙනවා. අල්ලපු රටේ ඉන්දියාවේ විශාල කර්මාන්ත දියුණුවක් දැන් සිදු වෙනවා. එනයිද අපිට තියෙන පිටත් එතෙන්ට එකතු වෙන්න තියෙනවා. මේ සඳහා මුදල් ඕමනයි. ඒ නිසා අලුත් බැංකුවක් ආරම්භ කරන්න ඉන්නේ. දෙවනුව අපිට ගන්න තියෙන තීන්දයක් අපේ පොලි අනුපාතය අපි අඩුවෙන් තියාගන්න තියෙනවා. ඒකම මේ වැඩ කටයුතු කරන්න ආර්ථික කොමිසම අපි ඇති කරනවා. ඉකොනොමික් කමිෂන් මධ්‍යම පරිමාණයේ සුළු ව්‍යාපාරිකයන්ට අපි අලුත් ආයතනයක් ඇති කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. ඒකට උවමනානම් විදේශ විශේෂඥයන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ අලුත් මාර්ගය යන්න ඕනේ. ඒව දියුණු කරන්න ඕනේ. ලංකාවේ නම් අපේ සමහර අයට සිරිතක් තියෙනවා. දියුණු කරන්නේ නෙමෙයි හැම එකටම උසාවියට දුවන්න. ඒකේ දියුණුව එන්නේ අපේ නීතිඥයන්ට විතරයි. ඕනම සංවර්ධනයක් පටන් ගත්තොත් ගිහින් පටන් ගන්නෙ උසාවිය. උසාවිය සංවර්ධනය කරන්න බෑ. අපේ ජාතික ප්‍රතිපත්තිය අනුව ඉදිරියට යන්න ඕනේ. මේ වැඩසටහන් සියල්ලෙම අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා තමයි ආර්ථික පරිවර්තන නීතිය අපි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.